අපි බලමු තවත් නිපුණතාවයක් අපේ තුන ශ්‍රේණියේදී අපිට සපුරා ගන්න තියෙන අපේ අවට පරිසරයේ තියෙන පළතුරු වලට කියන නම් මොනවද කියලා දෙමලින්. අපි කලින් ඉගෙනගෙන තියෙන අපාවට පරිසරයේ තියෙන සමහර මල් වර්ග දැන් අපි ඉගෙන ගමු පුතේ. අපාවට පරිසරයේ තියෙන පළතුරු වර්ග කිහිපයක් කොහොමද දෙමලින් ප්‍රකාශ කරන්නේ කියලා. අපි අවට තියෙනවනේ අපිට නිතරම හමුවන පළතුරු මොනවද? අන්නාසි, අඹ, දොඩම්, කෙසෙල්, පැපොල්. බලමු මේ පළතුරු වලට මොනවද දෙමලින් කියන්නේ කියලා. ඒ වගේම චූටි අපි මේවා මතක තියාගන්නත් ඕනේ. ඉස්සෙල්ලාම අපි බලමු අන්නාසි වලට මොනවද කියන්නේ කියලා. මේක නම් මතක තියාගන්න හරිම ලේසි. අන්නාසි වලට අපි දෙමලින් කියන්නේ අන්නාසි පළම් කියලා. බලන්න අකුරු ලියන විදිය කොහොමද, ඊට පස්සේ බලන්න උච්චාරණය කරන්නේ කොහොමද කියලා. අන්නාසි වලට අපි කියන්නේ අන්නාසි පළම් කියලා. කෝ බලන්න මාත් එක්ක කියන්න, අන්නාසි වලට මොකක්ද කියන්නේ අපි දෙමලින්? අන්නාසි පළම් කියලා. ලියන විදියත් මතක තියාගත්තනේ දැන් ඔයාලා. එහෙනම් අපි බලමු අඹ වලට දෙමලින් කියන්නේ මොනාද කියලා. අඹ වලට අපි දෙමලින් කියන්නේ පුතේ මාම් පළම් කියලා. බලන්න හැම පළතුරකම අපි පළම් කියලා කියනවා නේද? අන්නාසි වලට අන්නාසි පළම්, අඹ වලට අපි කියන්නේ පුතේ මාම් පළම් කියලා. කියන්න බලන්න ටීචර්ත් එක්ක, මාම් පළම්. අඹ වලට කියන්නේ මාම් පළම් කියලා. ඒ වගේම තමයි කෙසෙල් වලට දෙමලින් කියන්නේ මොනවද බලමු. අපි කෙසෙල් වලට දෙමලින් කියන්නේ වාලෙයි පළම් කියලා. වාලෙයි පළම්. බලන්නකො ලියලා තියෙන විදිය, ඒ අනුව උච්චාරණය කරන්න බලන්න. කෙසෙල් වලට දෙමලින් කියන්නේ අපි මොකක්ද? වාලෙයි පළම් කියලා. දැන් අපි අපේ පරිසරයේ අවට තියෙන පළතුරු වර්ග කිහිපයක් කොහොමද දෙමලින් කියන්නේ කියලා ඉගෙන ගත්තා. අපි බලමු තවත් පළතුරු වර්ග කිහිපයක්. පැපොල් වලට කියන්නේ පුතේ පප්පාසි පළම් කියලා. දෙමලින් පැපොල් වලට පප්පාසි පළම් කියලා කියනවා. ටීචර් එක කියන්න බලන්න ඔයාලට හුරු වෙන්න. මේ වචන භාවිතා කරලා හුරු වෙන්න ඕනේනේ, හුරුවක් තියෙන්න ඕනේ. එහෙනම් කියමු පැපොල් වලට අපි කියන්නේ දෙමලින් පප්පාසි පළම් කියලා. දැන් චූටි ඔයාලා ඔයාලගේ පොතෙත් ලියාගත්තා. අපිට අමතක වුණොත් චුට්ටක් බලන්න ඕන වුණත් කියලා. මොකක්ද පැපොල් වලට දෙමලින් කියන්නේ? පප්පාසි පළම් කියලා. අන්නාසි වලට අන්නාසි පළම්, අඹ වලට මාම් පළම්, කෙසෙල් වලට මොනවද ඉගෙනුවේ? වාලෙයි පළම්. එහෙනම් පැපොල් වලට අපි ඉගෙන ගත්තා කියන්නේ මොකක්ද? පප්පාසි පළම් කියලා. එහෙනම් දොඩම් වලට දෙමලින් කියන්නේ තෝඩම් පළම් කියලා. මොකක්ද? තෝඩම් පළම්. බලනක ලියලා තියෙන විදිය හොඳට මතක තියාගන්න ඔයාලා. දොඩම් වලට මතක තියාගන්නත් ලේසි, එකම වගේ කියවෙන්නේ නේද? දොඩම් වලට කියන්නේ තෝඩම් පළම් කියලා. තෝඩම් පළම්. එහෙනම් දැන් ඔයාලා ඉගෙන ගත්තා අන්නාසි පළම්, මාම් පළම්, වාලෙයි පළම්, පප්පාසි පළම්, තෝඩම් පළම් ගැන. එහෙනම් මතකයි නේද මේ පළතුරු වලට දෙමලින් කියන නම් ටික? මේ දේවල් අමතක කරගන්නේ නැතුව අපි නිතර පුරුදු පුහුණු වෙන්න මතක් කරගමු. මේ වගේම දෙමළ පාඩමක් කියලා දෙන වීඩියෝ එකකින් අපි නැවත හමුවෙමු.